අපි දන්නවා ලෝකේ අපි කවුරුත් යුද්ධවලට කැමති නෑ. අපි කැමති සාමයට. ලෝකේ විශිෂ්ට ගත් කතුවරයෙක් වෙච්ච සෝවියට් දේශයේ හිටපු ලියෝ තෝල්ස්තෝයි ලිව්වා පොතක් යුද්ධය හා සාමය කියලා. ඒ පොතේ ඔහු මනරම් විදියට ලිව්වා යුද්ධයේ තියෙන බියකරුකම ගැන ලිව්වා. යුද්ධය හරි බියකරුයි කියලා ලිව්වා. සාමය හරි සුන්දරයි කියලා ලිව්වා. සමහරලාට සාමය දිනා ගැනීම සඳහා යුද්ධය කරන්න සිද්ධ වෙන අවස්ථා ලෝකේ තියෙනවා. මෙතන ඉන්නේ ඔබත් මේ රටට සාමය ගෙන ඒම සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරපු අය. සමහරුන්ගේ අත්පා අහිමි වෙලා, සමහරු විවිධ ආබාධ වලට ලක් වෙලා. ඔබ එක පැත්තකින් වාසනාවන්තයි, මේ රටේ බොහෝ මිනිස්සු ජීවිතේ පූජා කරලා තියෙනවා. උතුරෙත් දකුණෙත් මේ යුද්ධයක් නිසා ජීවිත නැති වුණා. ඔබ එහෙම කරලා ගත්ත ජයග්‍රහණය දැන් සාමයේ පැමිණිලාද? සාමය ආවනම් රටේ ආර්ථික සමෘද්ධියක් ඇති වෙන්න ඕනේ. සාමකාමී වාතාවරණයක් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනදට වඩා ස්ථාපිත වෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ අධ්‍යාපන නිදහස්, සෞඛ්‍ය නිදහස් හොඳින් ස්ථාවර වෙන්න ඕනේ. මේ සුට එහෙම තියෙන්න ඕනේ. ජීවන තත්ත්වයේ නගා සිටවන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ කල්පනා කරලා බැලුවම හිතෙනවා මේ රටේ බොහෝ මිනිසුන් යුද්ධයකට ඇද දාපු පාලකයෝ ඒ යුද්ධය නිමා කරලා ආපස්සට හැරලා බැලුවත් ඔබට සාමය ඇවිල්ලා නැහැ, රටට සාමය ඇවිල්ලා නැහැ, ආර්ථික සමෘද්ධිය ප්‍රජාතන්ත්‍රවාදය ඇවිල්ලා නැහැ. හැබැයි ඔබට ආවේ නැතුණාට කොටසකට ඒ සාමයේ ප්‍රතිලාභ ගිහිල්ලා තියෙනවා. උතුරට වසන්තය ගේනවා කිව්වා, නැගෙනහිරට නවෝදය ගේනවා කිව්වා. උතුරට වසන්තය කෙසේ වෙතත් රනිල්ලට නම් වසන්තය තියෙනවා. නැගෙනහිරට නවෝදය කෙසේ වෙතත් රාජපක්ෂලාට නවෝදේ ආවා, සෞභාග්‍ය ආවා. මෙරටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ඒකේ ප්‍රතිලාභ ආවේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙරට මහත් ජීවිතවලින් වන්දිග වෙලා ජීවිත පූජා කරලා ගත්ත දේ ආපස්සට බලනකොට රටට ලැබිලා නැහැ. ඔබ අපේ අර සහෝදරි කිව්වා වගේ ඔබ ඒ යුදබිමි එකින් එක නිදහස් කරලා සාමය වෙනුවෙන් මේ රටට අරගෙන දෙනකොට ඔබ එහෙන් එකෙන් එක ගන්නකොට පාලකයෝ ගත්තේ මොකක්ද දන්නවද? ඔබ එහෙ ජයග්‍රහණ ගන්නකොට පාලකයෝ ඒ ජයග්‍රහණේ පෙන්නලා ලංකාවේ එකින් එක පළාත්වල මැතිවරණ තියලා පළාත් එකතු ඒ කට්ටිය ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. උතුර නැගෙනහිර නිදහස් කර ගන්නකොට පාලකයෝ මේ රටේ පළාත් අල්ලන්න පටන් ගත්තා. පවුලක් මේ රට අල්ලන්න පටන් ගත්තා. නාම රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂලා, චමල් රාජපක්ෂලා මාගම රාජධානියේ බලය පිහිටව ගත්තා. ඒ පවුලෙන්ම කෙනෙක් මෙහාට වෙලා ඌව වෙල්ලස්සේ බලය අල්ලගත්තා සචින්ද රාජපක්ෂ. රාජපක්ෂගේ නංගිගේ පුතා නිපුණ රණවක ගිහිල්ලා මාතර බලය අල්ලගත්තා. බැසිල් ගිහිල්ලා ගම්පහ බලය අල්ලගත්තා. මහින්ද ගිහිල්ලා ඇතුගල්පුරේ බලය අල්ලගත්තා. මොකද රටට ලැබිච්ච ප්‍රතිඵලය? එයාලට වසන්තය, එයාලට නවෝදය, එයාලට සෞභාග්‍ය, අපට ඒක ආවේ නැහැ. එහෙනම් දැන් මෙරටේ ජනතාවට අවස්ථාවක් තියෙනවා. අන්නේ අපට අහිමි කරපු වසන්තය, අපට අහිමි කරපු නවෝදය, අපට අහිමි කරපු සෞභාග්‍ය සැබවින්ම මේ රටේ පොදු ජනතාවට ගිරැත් දෙන්න ඕනේ. අන්නේ සඳහා තමයි මේ කඳවුරු බැන්දේ අනිවාර්යයෙන්ම අපි සහතික කරලා කියනවා ජාතික ජනබලවේගය අපි ඒක ඔබට ගෙනත් දෙන්න සූදානම් කියලා. ජාතික ජනබලවේගය ගෙනත් දෙන්න සූදානම්. ඒක විශ්වාස කරපු මෙරටේ උගත්තු බුද්ධිමත්තු පූජ්‍යපක්ෂයේ ගොවියෝ කම්කරුවෝ ඔක්කොම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අත අද මෙතෙන්ට රොද බැඳලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක තමයි අපි මේ බිමේ මේ කටයුත්ත කරන්න ඕනකම තියෙන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදර. අදත් යුද්ධයක් තියෙනවා කියලා මම මේ රටේ කියනවා. අදත් යුද්ධයක් තියෙනවා. ඒක අවියාවුද පාවිච්චි වුන් නැතුණාට ඔබත් ඒ යුද්ධේ නියැලෙනවා. මොකක්ද යුද්ධේ? මේ තියෙන සමාජ ක්‍රමයේ ඇතුලේ ඔබ යුද්ධ කරනවා තුන් වේල කන්න. යුද්ධ කරනවා බෙහෙත් ටික ගන්න. යුද්ධ කරනවා දරුවට උගන්වන්න. යුද්ධ කරනවා සමාජ වගකීම් ඉෂ්ට කරන්න. මහා යුද්ධයක් අවසන් වුණත් ජීවිත යුද්ධය අවසන් වෙලා නැහැ. ඒක ප්‍රබල යුද්ධයක් බවට අද පත් වෙලා තියෙනවා. මම දන්නවා අපේ ඥාති ඉන්නවා, සහෝදරු ඉන්නවා, අපේ මේ දිස්ත්‍රික්ක වල ත්‍රිවිධ හමුදා. සමහරු වැලිගොඩ දානවා. සමහරු කුලී වැඩ වලට යනවා. අන්ත දුක් විඳිනවා. ත්‍රිවිල් එකේ රස්සාව කරනවා. තුන් වේල කන්න බැරුව විදෝනවා. අද මෙතන පිරෙන්න ඕනේ මේ ගානින් නෙවෙයි. මේ වැඩි විශාල පිරිසක් අපි ආමන්ත්‍රණය කරලා සූදානම් කරලා තියෙන්නේ.
එඔක්කෝටම එන්න බෑ කියලා අපි දන්න. ඒ වගේ මෙරටේ සෑම දෙනාම මේ දුක් විඳින තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ පාලකව දැනටත් මල්ටි බැරල් ප්‍රහාර එල්ල කරනවා. පාලකව එල්ල කරන්නේ මේ පාලකව මල්ටි බැරල් වලින් ප්‍රහාර එල්ල කරනවා. කාටද එල්ල කරන්නේ? මෙරටේ පොදු මහ ජනතාවට එල්ල කරන්නේ. ඒවා සීත කාමරවලින් නම් ගහන්නේ, සීත කාමරවලින් නම් ගහන්නේ, පෑනින් අස්සම් කරලා ගහන්නේ, ගැසට් කියලා ගහන්නේ. මේ පාලකව ගැහුවා එක මල්ටි බැරල් එකක් අපේ රටේ කෘෂිකර්මාන්තයට. ඔක්කොම විනාශ වෙලා ගියා. ඔක්කොම විනාශ වෙලා ගියා. රටේ ගොවිතැන නැති වුණා. මේකටේ මල්ටි බැරල් ප්‍රහාරය ගැහුවා මෙරටේ වෘත්තිකයන්ට. වෘත්තිකව අනාථ වෙලා ගියා. අනාථ වෙලා ගියා. අමතර ආදායම් මාර්ගයක් නැති වෘත්තිකව අනාථ වෙලා ඉන්නේ අද. ටයි දාගත්ත හිඟන්නෝ ලංකාවේ ඉන්නවා. ඔවුන්ට අගහුරේට නෙවෙයි කියන්නේ. සාරි ඇඳගත්ත හිඟන්නෝ රටේ ඉන්නවා, කාර්යාලවල වැඩ කරන. ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ. ගැහුවා මල්ටි බැරල් ප්‍රහාරය ගැහුවා. සමහරු රට අතෑරලා යනවා, සරණාගතයෝ යනවා වගේ යනවා. යුද්ධයක් තියෙන වෙලාවේ රට අතෑරලා යන්නේ. අර යුද්ධ තිබුණු කාලේ අතෑරලා යන ප්‍රමාණයට වැඩිය වෘත්තිකව රට අතෑරලා යනවා. ඒක අනාගතයට කොහොම බලපායිද කියලා කල්පනා කරලා බලන්න. පාලකෝ ගහනවා. සාමාන්‍ය ලෝකේ යුද්ධවලදී තහනම් අවියාවුද කියලා જાතියක් තියෙනවා. තහනම් අවියාවුද. රසායනික අවි පාවිච්චි කරන්නේ නැහැ. මේ පාලකෝ ඒවත් පාවිච්චි කරනවා. ඒ කිව්වේ කිසිදු මනුස්සකමක් නැහැ. බඩුමිල වේගෙන් ඉහළට දානවා. තුන් වේල කන්න බැරි දරුපටව ඉන්නවා. ලංකාවේ වැඩිම මන්දපෝෂණයේ තියෙන දිස්ත්‍රික්කය නුවරඑළිය දෙක බදුල්ල රසායනික අවි ප්‍රහාරය එල්ලවිලා තුන් වේල කන්න බෑ. මේ ආණ්ඩුව බලයට එනකොට කිරිබත් කිව්වා මිනිස්සු. හාල් කිලෝ එක රුපියල් 75ට අරන්. අදේ හාල් කිලෝ එක ගන්න වෙලා තියෙන රුපියල් 200 පැනලා. මේ ආණ්ඩුව ඇවිල්ලා පරිප්පු දුන්න රුපියල් 65ට. දැන් පරිප්පු තියෙන රුපියල් 300 ගන්නට. මේ ආණ්ඩුව එනකොට බිත්තරේ තිබුණ රුපියල් 14ට. දැන් ඒ බිත්තරේ ගන්නේ 50න් එහා. රසායනික අවි ප්‍රහාර වගේ බඩු මිල ඉහළට දැම්මා. කිසිදු මනුස්සකමක් නැත. රසායනික අවි ප්‍රහාර වගේ රෝහල් වල බෙහෙත් ටික නැති කරා. බාල බෙහෙත් ගෙනාවා. කල්පනා කරලා බලන්න. දැන් යුද්ධේ නියලිච්ච ඔබ දන්නවා. ඔබට යුද්ධ තිබුණු කාලේ මරබිය දීමනාව කියලා එකක් හම්බුණා නේද? මේ ප්‍රදේශ වල හිටපු අයට මරබිය දීමනාව කියලා. මම මේ රනිල් රාජපක්ෂලාට යෝජනා කරනවා මරබිය දීමනාව නැවත දෙන්න කියලා. මේ රටේ ජනතාවට. ඇයි දන්නවද? ඉස්පිරිතාල වල ගිහිල්ලා බෙහෙත් ගන්න. මරබිය දැනෙනවා. සෞඛ්‍ය ඇමති කියනවා, කෙහෙලිය කියනවා, ඕක සාමාන්‍ය දෙයක්. ඕනෑම රෝහලක් ඉස්සරහා මල් ශාලාවක් තියෙනවා කියනවා. අන්න ඒ වෙලාවට තමයි මරබිය දීමනාව අවශ්‍ය වෙන්නේ. ඉන්ජෙක්ෂන් ගන්නකොට මැරෙනවා. විශේෂඥ වෛද්‍යරු මේක අතෑරලා යනවා. එහෙම රටක් අපට දීලා තියෙන්නේ. අපිට දැන් වගකීමක් තියෙනවා. නැවතත් මේක වෙනස් කිරීමේ සඳහා වගකීමක් තියෙනවා. ඒක ඔබට අපට කළ හැකි. ඒක කරන්න පුළුවන් කියලා දැන් පාලකයෝ දන්නවා. එහෙනම් තමයි මේ ඡන්ද කල් දාලා තියෙන්නේ. හැබැයි අපි පාලකයන්ට කියනවා උඹලට ගොඩක් කල් වංගු ගහන්න වෙට්ටු දාන්න දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට ඡන්දයක් ගෙන දෙන එක අපේ වගකීමක් සලකලා අපි ඒක අනිවාර්යයෙන්ම ඉක්මනින් ගේනවා. ඡන්ද ගේන. එනකම් මේ වෙලාවේ වගකීමක් තියෙන ඔබ අප කාට? අන්නේ වගකීම අපි කවුරුත් ඉෂ්ට කරමු කියලා මම ඉල්ලීමක් කරනවා. අපිට මේ පළාත් හදන්න පුළුවන්. දැන් මේ අපේ බදුල දිස්ත්‍රික්කේ ගත්තොත් මේක ගොඩ නගනවා නම් මොකද්ද අපිට තියෙන සම්පත්, මොනවද තියෙන හැකියාවන් කියලා බැලුවම ඔය බදුල්ලේ ආණ්ඩුවේ ওই කාර්යාලවල සංඛ්‍යාලේඛනවල කියනවා ලංකාවේ විශාලම අර්ථාපල නිෂ්පාදනය කරන්නේ දේශීය වශයෙන් බදුල දිස්ත්‍රික්කේ කියලා. ලංකාවේ දේශීය අර්ථාපල නිෂ්පාදනයේ 89%ක් දෙන්නේ අපි. 89%ක් අපි දෙන්නේ. හැබැයි ඉස්සර අපිට බීජ අර්ථාපල නිෂ්පාදනය කර අපේ රටි. දැන් ඔක්කොම රටින් ගිනව. දැන් බීජ අර්ථාපල් පෙට්ටියක් කිලෝ 50ක් දැනෝල හරි මොන හරි ගේනකොට ඒවා රුපියල් 25000යි 30000 පැනලා තියෙනවා. මේ බීජ අර්ථාපල් ගලවනකොට පිටරටින් අර්ථාපල් ගේනවා. මේවා වටනවා. අපේ රටේ අපේ මේ බදුල දිස්ත්‍රික්කේ ගත්තොත් විශාල තේ වගාවක් තියෙනවා. ඒ තේ එක්ක අපේ වතුකරේ ජනතාවක් දස දුක් විඳිනවා. තාම මූලික අයිතිවාසිකම්වත් නොලැබි. අපේ තේ වතු පනා දිනවා. මහ තේ වතු වල ගස් කපලා තමයි ඒ වතු පවත්තන් යන්නේ. කුඩා තේ වතු හින්දා තමයි මේ ගානට පවතින්නේ ලංකාවේ තේ කර්මාන්ත. සිලෝන් ටී කිව්වම ලෝකේ අංක එකේ තේ දැන් අංක 6ට වටලා තියෙනවා. බාර ගන්න ඕනේ මේ රටේ පාලකයන්. අන්නේව නැවත හදන්න ඕනේ. අපේ රටේ අපේ පළාතේ ගත්තම අපේ දිස්ත්‍රික්ක ගත්තම මහා වෙල්යායවල් තියෙනවා, කුඹුරු තියෙනවා. බදුල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙවර විනිකුත් කරපු සංඛ්‍යා ලේකන වාර්තාවේ කියනවා
වගා නොකළ ඉඩම් ප්‍රමාණය වගා කිරීමට හැකි වගා නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 298,000 ඩිංගක් වැඩි කියලා. ඇයි මේ ප්‍රාග්ධනයක් නේ තියෙන්නේ? ඇයි මේවා අපත යවන්නේ? අපේ රටේ කිරි නිෂ්පාදනය හොඳටම කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් තමයි බදුල්ල දිස්ත්‍රික්කය. මේක මනරම් තැන. සංචාරක ව්‍යාපාරයට තෝ තැන්න. අපි ඒක හරියට ප්‍රයෝජන ගන්න. අපි බලාපොරොත්තු වෙනා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ ඔන්න ඔය සියලු ශේෂ්ඨරට පණ දෙන්න. ආපහු පණ දෙන්න. මේ බදුල්ල ජනතාවට අපි නිතර කියන කාරණයක් තියෙනවා. මේ බදුල්ලට සංවර්ධනේ ලේසියෙන් ආවේ නැහැ. අපේ හාමුදුරනි බුදුන් වහන්සේ තුන් පාරක් වැඩම කළා. මේ අපේ පළාතට ඌව පළාතට ආවා. ලංකාවේ පළවෙනියෙන් ආවෙත් මහියංගනේ. බුදුන් වහන්සේ තුන් පාරක් අහවට සංවර්ධනේ නම් තාම වැඩම කළේ නැහැ. අපිට සංවර්ධනේ සිහිනයක් වෙලා තියෙනවා. ලංකාවේ දුප්පත්ම පළාත පහුගිය අවුරුද්දේ මුදල් අමාත්‍යාංශයේ පොතේ අච්චු අහලා කියනවා දුප්පත්ම පළාත ඌව කියලා. අපි දුප්පත් වෙන්න ඕනේ මිනිස්සු නෙවෙයි. අපිට ඉස්සලම ගැහුවේ සුද්ධ තමයි. අපේ කෙත්වතු විනාශ කරා. ගැව්වමුණු විනාශ කරා. ඒ වගේම දැන් පාලකියොත් කුෂිකර්මාන්තයට මල්ටි බැරර් ප්‍රහාර එල්ල කරනවා කිව්වේ ඒකයි. එදා සුද්ධ ගැහුවේ ඌවට වෙල ලස්සට විතරයි. මුන් රටටම ගහලා තියෙන්නේ. අන්න එහෙම තත්ත්වක ඔබ අප ඉන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. මේ බදුල්ලට සිදු වුණා නම් ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මගේ දැනුම හැටියට මම මේ කියන්නේ. ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය තමයි විශ්වකර්ම විදියට අපිට උඩරට දුම්රිය මාර්ගයක් හදලා දුන්නා බදුල්ලට ඇවිල්ලා කෝච්චියක් නවත්තා. එතනින් එහාට තාම අඟලක් ගෙනියන්න බැරි වුණා කෝච්චි පාර. බින්ගේවල් 48ක් ඇතුලෙන් ඇවිල්ලා කෝච්චිය බදුල්ලට එනවා. සුද්ධ කෝච්චිය බදුල්ලට ගෙනාවේ ඇයි? උගේ නිෂ්පාදන අවශ්‍යතාවයට. මෙහෙ තේකොළ ටික එහාට ගෙනියන්න. මෙහෙ තේකොළ එහාට ගෙනියන්න. එහෙන් ගල් ලඟුරු මෙහාට ගේන්න. එහෙන් තේල් ටික මෙහාට ගේන්න. අහෝ කේදේකි අවාසනාවන්ත තත්ත්වේකි. දැන් කෝච්චියේ තේකොළ යන්නේ නැහැ. දැන් තේකොළ යන්නේ ලොරියේ. හපුතලේ තියෙනවා කණිජ සස්තාවේ ගබඩාවක්. බදුල්ලෙක් ගබඩාවක් තියෙනවා. දේශපාලඥයන්ගේ සහ හිතවත්තුන්ගේ මහා බවුස කොළඹ ඇතුළේ මේ පාරවල් බ්ලොක් කරගෙන අර හපුතලේ නැගලා තෙල් ගේනවා බවුසවල. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුයි කියනවා. කැප්පෙටිපොළ එළවලු, බණ්ඩාරවල එළවලු, ලොරියොල පටෝල තලලා අට්ටි ගහලා දඹුල්ලට යනවා, මැනින් මාකට් එකට යනවා. කෝච්චි පෙට්ටි නිකන් යනවා. දුම්රිය මාර්ගයක් තියෙනවා. ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. අපේ කුෂිකර්මාන්තේ එදා තිබුණු තැනම තමයි තාම තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනි. අන්න ඒ සඳහා මේ වරම් ඉල්ලන්නේ. වෙන මොකටවත් නෙවෙයි. ජන ජීවිතේ ගොඩ ගන්න ඕනි. ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඕනි. ඇත්ත සාමය ගේන්න ඕනි. ජාතික සමගිය හදන්න ඕනි. ගොඩාක් කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරය කරන්න අපි සාමූහිකයක් හැටියට එකතු වෙන්න ඕනි. ඒක ඔබ එකතු වෙනවා කියන්නේ ලොකු ශක්තියක්. නිකම් මං අතන ඉඳන් කල්පනා කරා මං සේනක සහෝදරයෙක්නුත් ඇහුවා ලොකු කැම්ප් එකක කොච්චර විතර සෙනග ඉන්නවද කියලා. කැම්ප් එක සාමාන්‍ය කැම්ප් වල 450 600 වගේ ඉන්නවා කිව්වා. මං කෝ එහෙනම් මෙතනත් ලොකු කැම්ප් එකක් 10,000ක් ඉන්නවා කියලා. 10,000. මේ ඔක්කොම අද සිවිල් පිටේ හිටියට ඔබ කව එදා යුනිෆෝම් මැද්දු මිනිස්සු. දැවන්ත බලකායක් මේ ඉන්නේ. දැවන්ත ශක්තියක් තියෙන්නේ. මේක නිකන් අපතයවන්න ඕනේ නැහැ. මේ අපේ දූ දරුවන් වෙනුවෙන්, මේ මහපොළොව වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන්, ඔබේ දායකත්වයේ මේ මාතෘභූමියේ දරුවෝ වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. ගමට යන්න, බිමට යන්න, අපේ ගමේ තියෙන දැවැන්ත සංවිධානයක් කොට්ටාස සභාව. ඒකට ශක්තියක් දෙන්න, හදපු තැන් නැති ඔල හදන්න, එකතු කරන්න. මේ යුද්ධේ දිනන්න පුළුවන්. උතුරේ යුද්ධේ වගේ නෙවෙයි මේ යුද්ධය. පාලකෝ අවුරුදු 75ක් විනාශ කරපු රටක් දිනවන්න යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධයට දිනයක් තියෙනවා. දිනයක් තිබුණා මාර්තු 9. පාලකෝ බය වෙලා කල් දැම්ම අප්‍රේල් 25. ඒකත් දැන් කල් දාලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ගම්බිම් මට්ටමේ පුංචි පුංචි කඳවුරු හදමු. එකතු කරමු ජනතාව. දැනුවත් කරමු. දිනයක් යුද්ධයට නියම වෙනවා. අන්න එදාට ඔබත් මූලික වෙලා ගමත් එකතු කරන් යන්න යුද්ධ ප්‍රකාශ කරන්න තියෙන්නේ චන්දපොලි. අන්න එතන ගියාම තියෙනවා ගෝනි පඩංගුවක්. ඒක ඇතුළට යන්න. ආයුධය තියෙනවා එතන නූලක ගැට ගහලා. පෑනක් හරි පැන්සලක් හරි හරියට ගන්න. ඔබට හොඳට එල්ලේ බලන්න පුළුවන්, එල්ලේ අල්ලන්න පුළුවන්. හරියට බලලා රටට දිශාව, ලෝකෙට දිශාව, ඔබට දිශාව, ගමට දිශාව, දරුවන්ට දිශාව පෙන්වන ලකුණ හොයලා, මාලිමාව හොයලා, මාලිමාවට ඉස්සරහින් කතරේ ගහලා පෙට්ටියට දාන්න. වසර 75ක දූෂිත දේශපාලන ඉවරයි.
ජනතාවාදී පාලනය අභිහි කරන්න කවුරුත් එකතු වෙන්න කියන ඉල්ලීම කරමේ කාර්යභාරය කරන්න ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, ඔබට ජය වේවා, රටට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා. ස්තුතියි, ආයුබෝවන්.